වහින්න වෙසසක් වහින්න ශ්‍රී ලංකේ සිනමා ඉතිහාසයේ නව සංදිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රොත්තා මාධ්‍යචාලය නිෂ්පාදනය කළ වකුගඩු රෝගයේ ව්‍යාප්ත වීම වළක්වනු පිණිස නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය විෂම භාග. අද දිනය විෂම භාග සිනමා කෘතියට එහි මංගල දර්ශනය මෙල්බර්න් වල සංවිධානය කරන කැලි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාතින්ගේ ඕස්ට්‍රේලියානු ශාඛාවට සුවිශේෂී දිනයක්. මොකද අද දිනේදී විෂම භාග සිනමාපටේ සිනමා කරුවන් සියල්ලම පාහේ, විශේෂයෙන්ම ලලිත් රත්නායකයන්, විෂම භාග නිර්මාතෘ අධ්‍යක්ෂක, ඒ වගේම ජැක්සන් ඇන්තනි, ශ්‍රී ලංකාවේ අදට සිටින මහා සිනමා කරුවා, එසේම පාලිත පෙරේරා විෂම භාග කැමරා අධ්‍යක්ෂකවරයා සහ පංකජ පන්සිල් පුතුණුවන් දෙදෙනා විෂම භාග කෘතියට සම්බන්ධ වූ තවත් කීපපලක් සමග මෙල්බන් වලට සැපත් වුණා. මෙතනදී අපි මතක් කරන්න ඕනි, විෂම භාග කියන්නේ සම්මානනීය සිනමා පටයක් පමණක් නොවෙයි, එය පුණ්‍ය ව්‍යාපෘතියක කොටසක්. අපි හැමෝම දන්නා පරිදි පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියට ශ්‍රමදායකත්වය ලබා දෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සභාපති අධිනිධිඥ සුදත් ජයසුන්දර යන මහත්වරුනුත් මේ විෂම භාග කණ්ඩායම සමග එකතු වෙලා අද මෙල්බන් වලට සැපත් වුණා. ඒට හේතුව තමයි අර මා මතක් කර පාලිදී විෂම භාග පිවිතුරු පැන් පූජා කියන පුණ්‍ය ව්‍යාපෘතියේ එක්තරා කොටසක්, එක්තරා සුවිශේෂී අංගයක් නිසා. විෂම භාග කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළවෙනි සමාජ සත්කාර සිනමා පටය. මේ පිළිබඳව අද වෙන විට මෙල්බන් නුවර ශ්‍රී ලංකික ප්‍රජාව තුළ ඇත්තේ ඉමහත් උද්‍යෝගයක්. සෙනසුරාදා, එනම් 24 වෙනි සෙනසුරාදා හෙට අපේ මෙල්බන් නුවර තියෙන සුවිශේෂී සිනමා රංගහලක්, අපි කියන ඇස්ට තියටර් කියලා, දැනට මෙල්බන් නුවර ඇති වැඩිම ආසන සංඛ්‍යාවක් තියෙන, වැඩිම ප්‍රේක්ෂක පිරිසකට සුව පහසුවෙන් හසුන්ගෙන සිනමා පටයක් රසවිඳිය හැකි මහා දැවැන්ත සිනමා හලක්. ඉතාම සන්තෝෂයි මතක් කරන්නට අද වෙන විට විෂම භාග ටිකට්පත් සියල්ලම මේ සිනමා හලේ දර්ශන වාර දෙකක් සඳහා විකිණිය අවසානයි. අපි ගණන් වශයෙන් කිව්වොත් ඒ 1600කට අධික ප්‍රේක්ෂක ප්‍රමාණයක්. ඉතින් මේ සුවිශේෂී කාර්යයට දායක වන්නට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් අපි හා එක් වෙනවා ජේසන් වුඩ්, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කිව්වොත් හරි. ඒ වගේම සුවිශේෂී දායකත්වයක් ලබා දෙන කැලණි විශ්වවිද්‍යාලයේ නියෝජනය කරමින් කැලණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, කැලණි විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්ය පැට්‍රික් රත්නායක, කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ නියෝජනය කරමින් විශේෂයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුව තමයි විෂම භාග සිනමා කෘතියෙන් අපි අරමුදල් සපයීමට බලාපොරොත්තු වෙන පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියට තාක්ෂණික සහාය ලබා දෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුව. ඉතින් ඒ නියෝජනය කරමින් මහාචාර්ය ප්‍රියාණි පරණගම මැතිණියත් අපි සමග මේ සෙනසුරාදා දිනේදී එක්වීමට නියමිතයි. එදිනට මේ පවත්වනට යන විශේෂ කටයුතු අතර මූලිකත්වය ගන්නේ අද වෙන විට ජාත්‍යන්තර තලයේ සම්මාන රැසකට හිමිකම් කියන විෂම භාග සිනමා පටයේ ඒ සම්මානයෙන් පුද ලැබූ මේ ආදරණීය කලා ශිල්පීන්ට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ බහු සංස්කෘතික ඇමතිවරයා වන ජේසන් වුඩ් අතින් සම්මාන ලබා දීම. ශ්‍රද්ධා චිත්‍රපට ඉදිරිපත් කිරීමක්. විෂම භාග.